ඉතින් අද හැමෝම පිළිගන්නවා ඇස්ට්‍රොජීනියස් channel එකට. අද මම කතා කරන්න හදන්නේ වෙනස්ම විදිහේ මාත්‍රකාව. අපි දන්නවා හස්ත විද්‍යා ශාස්ත්‍රය ගොඩාක් අතීතයක් තියෙන විද්‍යාවක්. එතකොට මේ විද්‍යාවෙන් ගොඩාක් දේවල් මිනිසුන්ගේ ප්‍රයෝජනයට අපිට ලබා ගන්නට පුළුවන්. ඉතින් හස්තරේඛාවන්ට ආරම්භයක් විදිහට මම ද කතා කරන්න හේතුව සාමාන්‍ය මිනිසුන්ගේ අත්වර නැති විශාල සලකුණු කිහිපයක් ගැන. ඇත්තටම පොත්පත්වල සඳහන් වෙන්නේ මින් සමහරක් තියෙන්නේ සත්කෘති රජවරුන්ගේ සහ සමහරක් අලෞකික මකට පිළිපන් උත්තමයන්ගේ සහ විශ්වකීර්තියටපත් මුනිවරයන්ගේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ සටහන් වන සලකුණු අතේ සහ පාදයේ යට පෙන්눔 කරන්නට පුළුවන් කියලා මේවායේ සඳහන් වෙනවා. ඉතින් මුලින්ම තියෙන්නේ මත්ස්‍ය සලකුණ. ඔයගලන්ට පේන වගේ මෙන්න මේ වගේ මත්ස්‍ය සලකුණක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඊටම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා කියලා හස්තරේඛා ශාස්ත්‍රයේ පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම තමයි මත්ස්‍ය සලකුණ හැබැයි අපිට දැක ගන්න පුළුවන් ගොඩක් අයගේ අත් සටහන් වලත් මේ මත්ස්‍ය රේඛා සලකුණ තියෙනවා. හැබැයි මේක පිළිටන්නේ වෙන විදිහයකට. මම මේක ඉදිරි වීඩියෝ එකකින් අරන් එන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට තියෙන්නේ කොඩිය සලකුණ. කොඩිය කියන්නේ ඡත්‍රයක්. ඒ කියන්නේ අර නිකන් දජයක් වගේ සලකුණක් පැහැදිලිව අතේ සලකුණ වෙනවා නම් ඒකත් සාමාන්‍ය මිනිසුන්ගේ අතක නැහැ කියලා තමයි මෙන්න මේ වගේම දෙයක් තියෙනවා නම් සඳහන් වෙන්නේ. ඊළඟ සලකුණ තමයි ස්වස්තිකය. මේ වගේ ස්වස්තිකයක් ඉතාම පැහැදිලිව තියෙනවා නම් ඒත් ඉතාම විශිෂ්ට ගණයේ සලකුණ. ඒ වගේම තමයි පුන් කලස. මේ පුන් කලසත් මේ හැඩයටම පිළිතර තියෙනවා. ඒ වගේ ශ්‍රේෂ්ඨ අයගේ අත්වල සහ පා යට. අපි දන්නවා අපේ බුදුහාමුදුරුවන්ගේ පව උන්වහන්සේගේ ශ්‍රී පාදයේ මේ වගේ විශිෂ්ට සලකුණු තිබුණා. ඉතින් ඔයගොල්ලන්ට අදට ශ්‍රී පාදගේ දෙක ගන්න පුළුවන්. උන්වහන්සේගේ අර පා සලකුණේ තියෙන සටහන ඔබට මේ වගේ සලකුණු විශේෂයෙන්ම දැක ගන්නට පුළුවන්. ඉතින් ඊළඟට තියෙන්නේ පූර්ණ චන්ද්‍රයා. පූර්ණ චන්ද්‍රයා කියන එකත් රවුමක් ඉදිරියට පිළිලා තියෙනවා. ඊට පස්සේ හක්ගෙඩිය. හක්ගෙඩිය කියන්නේ සක්. අර අපි කියන්නේ සක්නාදය කියලා. අර පිඹින උපකරණයක් තියෙන ගොළු බෙල්ලංගෙන් ගන්න. ඉතින් මෙන්න මේ සලකුණ තියෙනවා නම් ඒකත් ඉතාම විශිෂ්ට සලකුණක්. ඒ වගේම තමයි පద్මය. ඒ කියන්නේ මලක් වගේ හැඩයකට මේ පිළිටලා තියෙනවා නම් අන්න ඒකත් ඉතාම සුබ සලකුණක් විදිහට තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ ඡත්‍රය. ඡත්‍රය කියන්නේ අර රජවරුන්ට ඉහළින් එන කුඩයක් වගේ දෙයක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙන මූවිස් වලින් මෙන්න මේ වගේ සලකුණක් තියෙනවා. මේ වගේ උපකරණයක්. ඒක හරියට කුඩයක් වගේ කියන්නත් පුළුවන්. ඉතින් මේ සලකුණක් සාමාන්‍ය මිනිසුන්ගේ අත්වල පිටින් නැහැ කියලා තමයි සමුද්‍රිකා ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟට තියෙන්නේ සූර්යයාගේ සලකුණ. මේ සූර්යයාගේ සලකුණත් හරියටම පිටලා තියෙනවා නම් සේමසේ කෙනෙක් වෙන්නට බෑ. ඉතින් අපි දන්නවා රාවණ රජුලංගේම රාවණ රජුලෝ සූර්යයාට සම්බන්ධ. එතකොට එතුමාගේ අත්වලත් මේ සටහන සමහර විට ගොඩක් වෙලාවට තියෙන්නට ඇති. ඊට පස්සේ තියෙන පාරාවරල්ල. මේක නිකන් අර මන්දාකිණියක් වගේ රවුන්ඩ් දෙකක් එකට එකතු වෙලා හැදිච්ච දෙයක් තමයි රූපසරාණිය පෙන්වන්නේ. මේක ඇත්තටම පැහැදිලි නෑ මේ රූපසරාණ මම යන්නේ. හැබැයි ඔබට දල අදහසක් ගන්න පුළුවන් මේ වගේ සලකුණු දෙන කිසියම් කෙනෙක් ඔබට මුණ ගැහුනොත් ඔහු ඊටාම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියන එක නම් අපිට වගකීමෙන්ම කියන්නට පුළුවන්. ඉතින් මේ වගේ හස්තරේඛා විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරියට මම වීඩියෝ සීරීස් අරන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් astrogenius channel එක subscribe කරලා තියාගන්න ඔයගොල්ලන්ට ඉතාම වැදගත් දේවල් දැනගන්නට පුළුවන්. ඉතින් ඔබ සමට සුබ දවසක්.